කොහොමද මොන වෙදින් අපි අද උදේ බලනවා මෙහෙ දින මුස්තෆා සෙන්ටර් කියලා ෂොපින් මෝල් එකක්. ඉතින් මේකේ ගොඩක් ලාභයට බඩු ගන්න පුළුවන්. ඉතින් අපි අද යන්නේ බස් එකේ. මෙහෙ දින පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ සෙනග අඩුයි. මම ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් පොඩක් බස් එක වටේ වෙදින්නේ. ඒකයි මෙහෙ දින් සිස්ටම් එකක් තියෙනවා. ට්‍රැවල් පාස් එක කියලා එකක් තියෙනවා කාඩ් එකක්. මෙන්න මේක තමයි මම ඉතින් ඉස්සලත් ඔයගොල්ලන්ට වීඩියෝ වල කිව්වා. මේක ටොප් අප් කරගෙන තමයි යන්න ඕනේ. හරි ලේසි ගූගල් මැප්ස් දාගත්තොත් එහෙම ඔයගලන්ට ලේසියෙන් යන්න පුළුවන් මේක හරියට ෆලෝ කරොත් එහෙම ඒ කියන්නේ එක රූට් එකකට අපි දැන් එක ලොකේෂන් එක සිලෙක්ට් කරොත් එහෙම ඒ ලොකේෂන් එක ගන්න බස් හතරක් හෝ පහක් තියෙනවා ඒ බස් ටික වෙන්නනවා ඒ කියන්නේ කොළපාටට වෙන්නනවා දීරුවක මම ඔයාලට පෙන්නන්න එකත් ගූගල් මැප්ස් එකේ කොහොමද ඒක වැඩ කරන්නේ කියලා ඉතින් හරිම ඊසි හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න අනිවාර්යෙන් කාඩ් එක පංච් කරන්න ඉස්සරහා දොරෙන් නගින්න බහිද්දි බහින්න ඕන අනිවාර්යෙන්ම පිටි බස්සේ දොරේ ඒ බහිද්දි තාය කාඩේ පංච් කරන්න ඕනේ මම ඔයාලට පංච් කරන්න පෙන්නන්න ඔයගලන්ට මේ පේන්නේ Google Maps එකේ කොහොමද ඒ බස් රූට් එක පෙන්වන්නේ කියලා ඔය දැන් කොළපාටින් පේන්නේ අපි යන බස් රූට් එක ඉතින් තව ඔයගලන්ට පේනවා 67 66 කියලා නම්බර්ස් එකක් ඒ කියන්නේ ඒ බස් නම්බර් 67 සහ 66 කියන දෙකේම යන්න පුළුවන් කියලා ඒ අපි දාලා තියෙන ලොකේෂන් එකට ඉතින් ඒ වගේ ඔයගලන්ට දාන ලොකේෂන් එක අනුව බස් නම්බර්ස් 5ක් 6ක් පෙන්වන්න පුළුවන් ඔයගලන්ට ඒ බස් නම්බර් එකේ ගියොත් ඒ ලොකේෂන් එකට යන්න පුළුවන් කියලා रीड बहिति मेन मेजर कार्ड अल रीड बहिन्न तो अंतर बैलेंस कुछर कार्ड की तीन अदा ඉතින් ඒ වියදම හැ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ හරියට යන විදිහ මම දැන් ඔයගලන්ට ඉස්සලා පෙන්නන වගේ කාඩ් එක ටච් කරලි වෙලා Google Map එක ෆලෝ කරලා යන්න ඕනේ. ඉතින් මා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මොකද අපි දැන් හොයාගෙන යන්න ඕනේ අපි යන ෂොපින් සෙන්ටර් එක. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා මම පෙන්නනම් කොහමද ඒක ඇතුළ තියෙන්නේ කියලා. මේක තමයි මුස්තෆා කියන ෂොපින් සෙන්ටර් එක. ඉතින් ඕගාන්ට එනවා නම් අනිවාර්යෙන් Google Maps එකේ ඔයගොල්ලෝ සර්ච් කරන්න මුස්තෆා ෂොපින් සෙන්ටර් කියලා. ඉතින් ඒතර ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. හරි ලේසි. ඉතින් බස් එක අරගන්න පුළුවන්. අරගෙන සාමාන්‍යයෙන් බස් හෝල්ට් එකෙන් ස්ටොප් එකෙන් බහැලා ඔයගලන්ට හරියටම මීටර් 200ක් 300ක් වගේ තමයි එතනට ඇවිදන් එන්න තියෙන්නේ. බස් එකේ එනවා නම් ටැක්සියක් ගත්තොත් ඉතින් කෙලින්ම ඔයගලන්ට ෂොපින් මේ ෂොපින් සෙන්ටර් එක ඉස්සරහම ඔයගලන්ට ඉතින් බහින්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ कॉस्मेटिक आइटम्स वलटाई एवागेम चॉकलेट्स वलटाई इदिन गोडाक अडु प्राइस एकट गन्न पुलुवा मोकद होलसेल उत मेगोल्लो सेल करनवा गोडाक अडुई प्राइस एक इदिन अपि नॉर्मल मेहे मोक्कारी बॉडी स्प्रे एकक गन्नवाट वडा 75ක් විතර මේ අඩුවෙන් ගන්න පුළුවන් මොක්කාරි ගොලු ගන්නවනම් ඉතින් චොක්ලට් සුස්තේමයි ඔයගලන්ට ගොඩාක් හැම බ්‍රෑන්ඩ් එකකින්ම කිට් කැට් ටොප්ලර් ඕන් මේ වගේ තියෙන මෙහර්ෂිස් කියන ඒ වගේ බ්‍රෑන්ඩ් වලින් තමයි මෙතනින් ගන්න පුළුවන් ගොඩක්ම අඩුයි ඉතින් කැඩ්බරි හැම එකක්ම තියෙනවා ඉතින් අනිවාර්යෙන් මිස් කරන්න එපා ඔයගොල්ලෝ අඩුවට බඩු ගන්න එනවා නම් අනිවාර්යෙන් මෙතනට එන්න ඒ වගේම තවත් ලගේජස් ඒ වගේම බෑග්ස් වගේ දේවල් වලට මෙතන ගොඩක් يعني බඩු අඩුයි. ඉතින් අනිවාර්යෙන් ඔකන හැම මොක්කරි ගන්න තියෙනවා නම් එන්න කැමරා බඩු දාන බෑග්ස් ඒ වගේම ස්කූල් බෑග්ස් ඊට පස්සේ ලගේජස් ඕන එකක් තියෙනවා ගොඩක්ම අඩුයි මාකට් ප්‍රයිස් එක. ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි බඩු තියෙනවා ඉතින් මෙතන. හැබැයි අනිත් ඇඳුම් වගේ වනම් මෙතන එච්චරම හරි නැහැ. අර මං ඉස්සලා කිව්වා වගේම කොස්මෙටික්ස් චොක්ලට්ස් ඒ වගේම මේ බෑග්ස් කියන කැටගරි ටික තමයි ඉතින් හොඳ. ඒ වගේම අමතක කරන්න එපා ඕගොල්ලෝ මෙතනින් බඩු ගත්තොත් එහෙම GST කියලා ටැක්ස් එකක් ගන්නවා පිටරටකින් බඩු ගත්ති. ඉතින් අපි ට්‍රැවල් කෙනෙක් හින්දා මේ රටට යන ඉතින් අපි විසිට් කරන්න යන හින්දා අපිට පුළුවන් ඒ GST එක ක්ලේම් කරගන්න. ඉතින් ඒක කරන්න ඕනේ ඕගොල්ලෝ බඩු අරගෙන ඉවරලා මේ මුස්තෆා ෂොපින් සෙන්ටර් එකේ පල්ලෑම තට්ටුවට ගිහිල්ලා එතනින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එක දීලා ඕගොල්ලන්ට මේ GST ක්ලේම් එක අරගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ රිසිට්
එකක් දෙනවා ඒ රිසිප්ට් එක අපි අරගෙන යන්න ඕනේ එයාපෝට් එකට ඒකේ කවුන්ට් එකක් තියෙනවා GST කවුන්ට් කියලා එතනින් ඕගලන්ට ඒ සල්ලි ආයෙ රිෆන්ඩ් කරනවා ඒ වගේම තවත් තැනක් තමයි මේක චයිනා ටවුන් කියලා ඒරියා එකක් ඉතින් මෙතනත් ගොඩක් අඩුවට ෂොපින් කරන්න පුළුවන් ඉතින් ගොඩාක්ම අඩුයි ඒ වගේම මෙතන ගොඩක් ප්‍රසිද්ධ තත්ත්වය මේ ජූස් මේ හට් එක ඉතින් ගොඩක් කට්ටිය මෙතනට එනවා මොකද හරි ගණන් අඩුයි සිංගප්පූර් ඩොලර් 1ත් 3ත් 4 වගේ ගණන් වලින් තමයි මෙතන ගොඩක් අයිටම්ස් තියෙන්නේ ඉතින් මම මේ සීරීස් එක පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ මගේ ෆයිල්ස් අගයන් නැති වුණ හින්දා අපි අර සමහර ගිය ෂොපින් මෝල්ස් වල වීඩියෝ ටික ඉතින් කරප්ට් කරලා තිබ්බා. ඉතින් මේ හින්දා ඉතින් දාන්න වෙන්නේ ආයෙත් ඔයගොල්ලන්ගේ සමාව ඉල්ලනවා. ඉතින් මගේ නෙක්ස්ට් වීඩියෝ එක වෙන්නේ ඒ වගේම අවසාන වීඩියෝ එක මේ සිංගප්පූර් සීරීස් එකේ සිංගප්පූර් එයාපෝට් එක. ඉතින් එයාපෝට් එකේ වීඩියෝ එක ඉතින් අපි ඊළඟ එකෙන් බලමු. ඉතින් ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ඊට හැපැත්තින bell icon එක click කරන්න. එහෙනම් ඉතින් අද මම ගිහින් එන්නම්. මම හෂාන් vlogs.